ීව තුරා කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආව ආදරෙන් පිළිගන්නවා මගේ චනල්ලෙකඩ ඉතින් මේබීඩියෝකෙන් මම කතා කරන්න ඉදිරියට අගර්ස්ථයට ඊෂා දුරකත නමුතුමක් ලබාදීල කියන දෙයක් සම්බන්ධව. ඉතිං වීඩෝකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි මගේ වීඩ එක බල්ල කොතුහලයක් ඇතිවුනාා නම් අනිවායම මගේ චනල්ලක සස්ක්‍රයිබ් කරල මත්තයක සම්බන්ධ වන්න එතකොට මං අරංගෙන වීඩියෝවාට එසනින් ත අපපරෙන් දැනගන්න පුළුවන් ලයි කරන්න කමෙන් ක්‍රනෂා කරන්න කියලා අමතරිල්ලීමකුත් කරනවා. ඉතිං වා දන්නවනේ අගස්තිී පහුගේ කාලේ ඌමනාවෙන්ම තමයි ළමානිවාසේ දුරසක අචිනගි තාතට දුන්නේෙ. ඉතින් මෙන්න මේනිසාම ඉදිරියට පෙවුෘතියක් විකාශය වෙනවා. ඉතිං අගස්ති මේවිදයට තමන්ගේ දිවිනසාගත්තේ මොකද හැමෝටම තියෙන්න්නේ ලොක ප්‍රශ්නාකය ගන හැබැ ඉතිං අගස්ති මොලේ කල්පනා කරලයි මේ වගේ අවධානමක් ගත්තේ. ඉතින් මං අවධානමක් කියෙල කිවට පස්සේ වා කල්පනා කරය මොකක්ද කියලා. ඉතින් දැන්වා දන්නවනේ පහුගේ කාලේ අචිනගි තාත්තට උමනාවත්ති බුණේ අගස්තකි වරද්දක්වාගන්න. ඉතින්ඒ වරද්ද හොයාගන්න ගිය නුවරෙලි පැත්තටනේ එකොට තවත් කෙනෙක්ට මේ වැඩේ බාරදුන්නතින් අගස්තරිලොක ප්‍රශ්ණයක් වේ නොමොකද ඊෂ ගැන? රට කටිය ැනගත්තු තිං තමන් ඉතිං විනි් මණ්ඩලේ තින නිසා යිෂක පැත්තර තමන් අධිනවා ඊෂෝ තමයි දිනවාන් උත්සා කරන්නේ පහගගේ කාල සිින්දුවෝකුත් කියවන ෂත් එක්ක ඉතින් මේ දේවල් ලොප්පු නෝතින් ඊෂගේ ජීවිතර තමන් නිසාම නැවත වතාවක් එක නවරුදු විස්සකට කලින් වගේම කරතරයක් ඇතිවේවි කියලා ලොකු බය අගස්ත්‍ර දැරුණා. ඉතින් ඒකත් එක්ක තමයි අගස්ත තිීර්ණය කරන්නේ මෙන මේ ළමා නිවන්සේ අගස්තගේ දැරුවෙක් ඉන්න කතාවත් ප්‍රසිද්ධියේ කියන්න. ඉතින් ඒවිදයේ නිවසකක් ගියාට පස්සේ දැන් චනල්ලකේ හැමෝම කලබල වනාට අගස්ති කලබල වෙන්න නෑ මොකද තමන්ගි දුව වෙන කෙනෙක් කියලා ඔය අචිනිග තාර්ථවිතරක් නෙමයි ඉතිං එහෙම දනගත්තට පස්සේ ඒ කිය කියන්නේ අගස්තිගේ දුව වෙන කෙනෙක් කියල දනගත්ත්‍ර පස්සේ අනිවාර්යෙන්ම ඒ මිනිස්සු තෞදුරටත් ඊච පස්සෙන් එලොවන්න නෑ කියලා අගස්තට විශ්වාසයක් තිබුණා. ඉතින් ැන් අගස්තිමේ කර බොරුව නිසාක් වැඩිපුරම දුකි හිතයන්නේ සමාජට වගේ මීෂට. ඉතිං ඒකත් එෙක්ක මේ නිවස්තකේ හරිම තොරතුරු දැනගන්න කාලෙක්. අනිවාර්ය මේෂර ගොඩක් කේන්තියනෝ දුක වැඩිකමට මොක දේශ බලාපොරොත්වනා පහුගේ කාලේ තමන්ග තාත තමල්ලඟට ඒ කියෙල්ලා බලාපොරොත්තුවක් තිබනා නමුත්තේ බලාපොත්ව බිඳවට නව අවත්. ලා මේක් අගස්තිති එන්නවා කියල දැනගත්ත හම ඉතිං. ඊෂේවලාව මගස්ටි කතා කරලා කියන්නේ තවත්දුවෙක් කොහැද. මමන අගස්තිගේ දුව කියලා ඉතිං මේ කෝල්ක නිසා අගස්ති ගොඩක් සතුටුුවේවි සැනසීම කරලක්වේවි. මොකදේශා තමන්නු තාත විදිේයට පිළියරන් නේද කියල දැනේවි හැබයිඉතිං ඒ කෝලක වැඩිවෙලාවක් අරගන තියාගන්න එකක් නෑ ඒකට හේතුව තමයි. ැඩ වෙලාක් ැන කලෙක් තමන් මේ ගැන අගස් සිට පෙන්නපික වැරද කියලයි ෂට තීරණ නිසා